මැත්තට මදි විසබීජ නැසන කරාබු නැට තෙල් තියෙන ෆ්ලෝගාඩ් වලින් මදින්න ඕනේ. නව ෆ්ලෝගාඩ්. දැන් අද අපි දැක්කා මෞබිම පත්තරේ වාර්තා කරනවා උතුරේ යලි කොටි පුල්ලි මතුවේ. උතුරේ. දැන් මේ වන විට ආයුධ හමු වෙනවා විශේෂයෙන් පේසාලේ ඒ වගේම ඵලෙයි වල ආයුධ හමු වෙනවා. හමුදා LTTE හමුදාවේ ඇඳුම් හමු වෙනවා. එවගේම LTTE පැරණි සමාජිකයන්ව බුද්ධියංශය පොලිසිය හොයාගෙන යනවා. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේ සිද්ධ වෙන්නේ නැවත අපේ රට අවුරුදු 30කට එහා ආර්ථික ජීවිත සමස්තය විනාශ කරපු රට ආපස්සට ගිය ත්‍රස්තවාදයේ නැවත හිස ඔසවන තැනට මේ ආණ්ඩුව පත් කළා. මේ ආණ්ඩුව රාජ්‍ය ආරක්ෂාවට සම්පූර්ණයෙන්ම මේ රටේ රාජ්‍ය ආරක්ෂාව අද බිඳුවට වැටලා තියෙනවා. එදා රණවිරුවා ජීවිත පරිත්‍යාග කළ බේරගත් උරට හැබැයි මේ රට බේරගත්තේ සිංහල මිනිස්සුන්ට විතරක් නෙවෙයි මේක බේරගත්තේ දෙමළ මිනිස්සුන්ට විතරක් නෙවෙයි මේක බේරගත්තේ මුස්ලිම් මිනිස්සුන්ට විතරක් නෙවෙයි සමස්ත ජාතීන් සියලු දෙනාට ආගම් සියලු දෙනාටම නිදහසේ ජීවත් වීමේ අයිතිය දෙන්න තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා නායකත්වයේ දීලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහෙවලා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවා මේ රට බේරගත්තේ ඒ බේරගත්තු රට තමයි නවත මේ යුද්ධයකට හිසොසවන්න හදන. ඇයි හේතුව? එහෙට පණිවිඩයක් දෙනවා. එහේ ආයුධයක් අතදරන්න බයෙන් හිටපු ඒ LTTE ට සම්බන්ධ වෙන කෙනාට දිරියක් දෙනවා. ඒකට වග කියනවා TNA ඉන්න මන්ත්‍රීවරුන්ගේ කොටසක්. ඔවුන් වෙන් වෙන්න ඉල්ලන එක, වෙනම රාජ්‍යයක් ඉල්ලන එක, ෆෙඩරල් වගේ වෙන් වෙන්න ඉල්ලන එක, ඊලාම් සීනයක් මතු වෙනකොට ඒ සීනේට ඒ අහිංසක දරුවන්ව නැවත ද්‍රවිඩ දරුවන්ව එකතු කරන වෑයමටයි මේ ලෑස්ති වෙන්නේ. එනිසා අපි කියනවා කවුරු මේක කෙරුවත් මේක වැරදි. මේක කවුරු කරත් මේක වැරදි රජයක් හැටියට වගකීමක් තියෙනවා 2009 මැයි මාසේ 19 වෙනිදා අවසන් කරපු යුද්ධය නැවත මේ රටේ ඇතිවෙන්න ඉඩ තියන්න එපා කියලා අපි ආණ්ඩුවට බොහොම පැහැදිලිව මතක් කරනවා.